එතකොට තද ගතිය කියලා කියන්නේ අර යමක ඉඳගත හැකි විනිවිද යන්න දෙන්නේ නැති ස්පර්ශ කර හැකි දෙයක් ගති ස්වභාවයක් ඒක යම් කිසි අවකාශයකට සීමා වුනේ ආබන්ධන ගතියක් නිසා ඒකට කියනවා ආපෝ කියලා අපි ධර්මයේ උෂ්ණ සීත ගතියක් ඒ හැමතැනම පැතිරිලා තියෙනවා පැහැදිලි පිටට තල්ලු කරන පුම්බවන ගතියක් කියලා එකක් තියෙනවා හරිනේ ඒ නිසා තමයි මේක හැකිලෙන්නේ නැතුව තියෙන්නේ ඇහැට පේන බවක් තියෙනවා සංවේදී බවක් රූපය වරණ රූපය නාසයේ තිබ්බොත් එහෙම ගඳ සුවඳක් දැනෙනවා කියලා එකක් තියෙනවා දිව ගෑවොත් එහෙම රසක් දැනෙනවා අනුභව කළොත් යම් කිසි ශරීරයේ රූපටයක් උපදවන ඒක මම නිකන් තොරතුරු ලෙස කියන්නම් අර දන්නවද දන්නේ මිනිස්සෙක් ඉන්නවනේ මම කියලාද ප්ලේන් එකක් සම්පූර්ණයෙන් කාපු මිනිහෙක් ඉන්නවනේ ඒක ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එක මාස 6ක් යනවා මිනිස්සෙක් කන්නේ මුළු ප්ලේන් එක මේක බලන්න මේ මට මතකයි ෆ්‍රාන්ස් ජාතිකේ යා රෙස්ටෝරන්ට් එකට ගියාම මේ නෝනට එනවා හොඳ සලාඩ් එක හොඳ රසවත් කෑම ටික ඉතින් කොහොමත් ඒ රටවල කෑම ඉහළයි මේ මෙහාට එන ප්ලේට් එකේ තියෙන්නේ ඇන ටිකක් ඈ ඊට පස්සේ වීදුරු කෑලි ටිකක් යකඩ කෑලි ටිකක් ඒවා තමයි තියෙන්නේ කන්න පුළුවන් හපන්නත් පුළුවන් ඒ මනුස්සයා ඊට පරිසරය ගලා මේ ඔක්කොත් දිරවනවා කාය ඇතුලේ මනුස්සයා වැඩෙනවා ඉතින් ඒ යම් තෙල් ටිකක් දාලා තමයි කන්නේ අය ටික. ඒ හරිම රසයි කියලා එයාට කැමතියි කියලා කියනවා. ඉතින් මම ඒක අදහස් කරේ දැන් කොහොමද දන්නවනේ අපි? මේ ලී අපිට කන්න බෑ. නමුත් මේක කාලා ජීවත් වෙනවනේ වේයෝ ටික. නේද? අපිට කන්න බැරි දේවල් කන මිනිස්සු ඉන්න කිඹුලා හැමෝම අහලා අපි අහලා දිනවනේ දැන් මොනවද? කිරි මැටි හැම කනවා කියලා සාමාන්‍යයෙන් තියෙනවනේ විවාහරිනේ. ඒ වගේ තේරවාදයේ හැටියට මේ තියෙන සිළු රූපවල යම් ඕජා ගතියක් තියෙනවා ශරීර අභ්‍යන්තරයට ගියාට පස්සේ මොනවද අලුත් රූප ටිකක් උපදවනවා ශරීරේ බල ගන්නවා ඉතින් මේකෙත් තියෙනවා ඒක තේරුම් ගන්න කොහොමද කෑවට පස්සේ ශරීරේ ප්‍රබෝධවත් වෙනවා කියන්නේ